නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැ. හරි. අපි යනවා එතන පහලින් තියෙනවා අනුමාත්‍රකාවක්. ඒ අනුමාත්‍රකාව ලියා ගන්නකෝ. යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. तीस हाई वेनी पिटू तीन ने अनुमात्र का वे दहाटे दशम हाथर के लती ने एक लिया करने को यम देयक मूल प्रमाणे किसी यम प्रमाणे आप दुन बीटे आधार प्रतिशत एक अन्य की रीमा उदाहरण दाहक मुदल मम रुपया हरियाणा उदाहरण मगे गाव रुपया दाहक ए दाहिन रुपया देसीय मम पुता मिलदी गण ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මෙතනදී මම මගේ ගාව තිබ්බ මුදලින් කොච්චර ප්‍රතිශතයක් මේ පොත මිලදී ගන්න වියදම් කරාද කියන එක හොයාගන්න. 1000ක් තිබිලා 200ක් දීලා පොතක් ගත්තා නම් ඒ පොත මිලදී ගැනීම වෙනුවෙන් මම කොච්චර ප්‍රතිශතයක් වියදම් කරාද මගේ ගාව තියෙන මුදලින් කියන එක හොයාගන්න අපිට අවශ්‍ය වෙනවා. අපි එතන මෙහෙම හොයන්න වෙනවා කියලා. පොත වෙනුවෙන් මම කොච්චර ප්‍රතිශතයක් දරලා තියනවාද කියන එක මට අවශ්‍ය වෙනවා. मगे गावती मुलु मुदल मगे गावती मुलु मुदल मटट दाने इरेंग उड़ट दाने मम पोतट व्यदंकरपु प्रमाणे මේ විදිහට මම භාග සංඛ්‍යාව ගොඩනගා ගන්නවා. හරිද? ඉරෙන් යටට දානවා මුළු ප්‍රමාණය, ඉරෙන් උඩට දානවා අදාළ අවස්ථාවේ මම වියදම් කරපු ප්‍රමාණය වෙන්න පුළුවන්, අපිට දීලා තියෙන ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඉරෙන් උඩට දානවා. ඉරෙන් උඩට දාලා මේක ප්‍රතිශතයක් කරන්න ඕනේ හින්දා අපි වැඩි කරනවා 100ට 100. හරිද? 100ෙන් වැඩි කරනවා කියලා යොතන කියන්නේ. मगे इरेट मंगाने मुल प्रमाणे मगे गाव तिब रुपया दाहक ए दाहेन देसीयक मम पोताक मिल दी गाने वेदन करा एहे नाम सीयकट कोच्च रक्त के बलन मेघ सी एंग वेडिवेन्न ओन दाहक इन देसीयक वेदंगना ना प्रतिशत यक करन्नो या सी एंग वेडिकरन्नो ओन मेघ वेडिकरन्न भी मेहमे මේ තියෙන බිंदु ප්‍රමාණයට සමාන බිंदु ප්‍රමාණයක් අපිට ඉරෙන් යට ඉන්න එක්කෙනාගේ කපා ගන්න පුළුවන්. බලන්න මේ මෙතන ඉරෙන් යට මේ බිंदුවට මේ බිंदුව කපන්න පුළුවන්. මේ බිंदුවට මේ බිंदුව කපන්න පුළුවන්. හරිද? මෙතන මේ බිंदුවට මේ බිंदුව කපන්න පුළුවන්. එතන ඉරෙන් යට ඉතුරු වෙන්නේ කවුද? එක විතරයි. හරිද? ඉරෙන් උඩ ඉතුරු වෙනවා 20 වැඩි කිරීම 1 20 වැඩි කිරීම 1 කියලා කියන්නේ 20. ඒ කියන්නේ අපිට එනවා 100ට 20ක්. मगे गाव तिब्ब मुदलीन सीएट विस्स मंग व्यदंकर लतीना मेन्न मे पोत मिलदी गंड वैविध्यट तमयपि यम यम मुलु प्रमाणेकिन किसियम प्रमाणयक् दुन्नहम मुलु प्रमाणेकिन किसियम प्रमाणयक् वेनम दुन्नहम ए प्रमाणयट अदाल प्रतिशतये गणनय करन्ने हरिद मेतन मोन हरि गटलु दिनो नन अहन्न
හරි. ගැටලු නැත්තම් අපි යමු 18.4 අභ්‍යාසයේ තියෙන 37 වෙනි පිටුවේ. 37 වෙනි පිටුවේ තියෙන 18.4 අභ්‍යාසයේ. ලියාගන්නකො 18.4 අභ්‍යාසය ප්‍රශ්න අංක 1 රෝම ඉලක්කම් 1. ප්‍රශ්න අංක 1 කියන්නේ පහත දී ඇති අගය යුගලයෙන් මුලින් දී ඇති අගය දෙවන අගයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මුලින් දීලා තියෙන්නේ මුළු ප්‍රමාණය නෙමෙයි පිටිපස්සෙන් දීලා තියෙන මුළු ප්‍රමාණය. කිලෝග්‍රෑම් එක කියන්නේ මුළු ප්‍රමාණය, ග්‍රෑම් 200 කියලා කියන්නේ අදාළ වෙනම ගත්ත ප්‍රමාණය. ඒක තමයි ප්‍රතිශතයක් විදිහට දක්වන්න ඕනේ. කිලෝග්‍රෑම් එකකින් ග්‍රෑම් 200ක් කියන්නේ කොච්චරද කියන එක තමයි ඔයා දක්වන්න ඕනේ. හරි. මම විනාඩි එක කාලයක් දෙන්නම් උත්සාහ කරන්න බලන්න මුලින්ම. රෝම ඉලක්කම් එක විතරයි ඈ. හදලා තියාගන්න ඉක්මනට. හරි බලන්න ඔයාලා මෙහෙමද කරේ කියන එක 18.4 අභ්‍යාසයේ අපිට කියනවා පළවෙනි එකේ රෝම ඉලක්කම් එකේ ග්‍රෑම් 200ක් කිලෝග්‍රෑම් 1කින් ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1කින් ග්‍රෑම් 200ක් එතකොට මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් හරි කිලෝග්‍රෑම් 1 කියන එක තමයි මුළු ප්‍රමාණය ඒකෙන් ග්‍රෑම් 200ක් කොච්චරක්ද කියලා තමයි අපි මෙතනින් අහන්නේ. එතකොට දැන් මේක අපි හොයනකොට මේ හැමෝම අපි මේ එක එක ඒකක වලින් තියාගෙන මේක ලියන්න බෑ. හැමෝම එකම ඒකකයකින් තියෙන්න ඕනේ. මෙතන ග්‍රෑම් නම් මෙතනත් ග්‍රෑම් වෙන්න ඕනේ. හරිද? මෙතන මිලිලීටර් නම් මෙතනත් මිලිලීටර් වෙන්න ඕනේ. මෙතන කිලෝග්‍රෑම් නම් මෙතනත් කිලෝග්‍රෑම් වෙන්න ඕනේ. එහෙනම් මෙතන ග්‍රෑම් නිසා ඒ කියන්නේ ග්‍රෑම් නේ මෙතන අඩු ඒකකය. ඒ හින්දා මෙතන ග්‍රෑම් තියෙන හින්දා මෙතන කිලෝග්‍රෑම් එකක් මං ග්‍රෑම් විදිහට ලියා ගන්න ඕන. එතන මට යාව ලියා ගන්න පුළුවන් ග්‍රෑම් 1000යි කියලා. එහෙනම් ග්‍රෑම් 1000කින් ග්‍රෑම් 200ක් කියන්නේ කොච්චරක්ද කියලායි අපෙන් අහන්නේ. එතන මං කිව්වා මෙයා භාග සංඛ්‍යාවක් විදිහට ලියා ගන්න ඕනේ. භාග සංඛ්‍යාව ඉරෙන් යට ලියන්නේ මුළු ප්‍රමාණය. 1000න් 200ක්. 1000න් 200ක් නම් ප්‍රතිශතයක් කරන්න අපි මොකද කරන්න ඕනේ? මෙයාව 100න් වැඩි කරන්න ඕනේ. 100ට 100න් වැඩි කරන්න ඕනේ. ඒ වැඩි කරනකොට මං කිව්වා මේ බිංදු වලට බිංදු කපන්න ඕන. මෙතන බිංදු එකකට එකක් කැපුවා. මෙතන එකට එකක් කැපුවා. මෙතන එකට එකක් කැපුවා. ඒතර ඉරෙන් යට ඉතුරු වෙන්නේ එක විතරයි. ඉරෙන් උඩ ඉතුරු වෙනවා 20 වැඩි කිරීම 1. එතකොට එන්නේ මෙතන ප්‍රතිශතය 100යට 20යි. 100යට 20 කියන එකයි එතන වාගේ පිළිතුරු එන්න ඕනේ. ඊළඟට කරන්න බලන්න රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. सेंटीमीटर 25ක් मीटर 1කින් හරි බලන්න ඔයාලා මෙහෙම දැරුවේ කියන එක අපිට කියන්නේ සෙන්ටිමීටර් 25ක්
मीटर एक किलो तर मेतन सेंटीमीटर तीन हिंदा मैं तभी सेंटीमीटर विधि हेट लिया तर मैं सेंटीमीटर विधि हेट लिया अभी इकाई मीटर के लिए अन्ने सेंटीमीटर सीया इकाई मीटर के लिए सेंटीमीटर सीया कहना आप हाँ सेंटीमीटर सीय कि सेंटीमीटर विशिपहाक सीएट को सेंटीमीटर सी एन सेंटीमीटर विशिपहाक बिंदु बिंदु कपड़ने बिंदु 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 उड विशिपहाट विशिपहाने देखट इलांगट रोमिलकन तुनाकर විනාඩිය කාලයක් දෙන්නම් රෝම ඉලක්කම් තුන කරන්න බලන්න හරි බලන්න ඔයාලා මෙහෙම කරේ කියන එක මීටර් 750න් මීටර් 750ක් කිලෝමීටර් 1න්. එතකොට මේ දෙන්නම අපි එක මේකකයකට හරව ගත්තාම අපිට කිලෝමීටර් 1 කියන එකේනා මීටර් විදිහට ලිව්වොත් ලියන්න පුළුවන් මීටර් 1000ක්. එහෙනම් අපි ලියන්න ඕනේ 1000කින් 750ක් නම් ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරන්න ඕනේ. දහහකින් 750යි නම් ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරන්න ඕනේ. එතකොට බලන්න අපිට කපන්න පුළුවන් බිංදුවට බිංදුවක් කපනවා මෙතනත් බිංදුවට බිංදුවයි මේ බිංදුවටත් මෙතනින් බිංදුවක් කපන්න පුළුවන්. එතකොට ඉරෙන් යට තියෙන්නේ 1 ඉරෙන් උඩ ඉතුරු වෙන්නේ 75. ඒ කියන්නේ 100යට 75යි. මීටර් 750ක් කියන්නේ කිලෝමීටර් එකකින් කොච්චරක්ද? කිලෝමීටර් එකකින් 100යට 75ක් කියන එක. හරි ඊට පස්සේ ඔයාලගේ පැන්සල් අරගෙන රෝම ඉලක්කම් 4 සහ 5 ගේන්න දෙන්න ලකුණු කරගන්න රෝම ඉලක්කම් 4 5 දෙන්න රවුම් කරගන්න රෝම ඉලක්කම් 4 සහ 5 ගේන්න දෙන්න රවුම් කරගන්න ඊළඟට देवनी प्रश्न मम इनाली देख काले देना एक मिनट की वाला कर
मंत्री के दहाड़ टाइ दशम हाथर अभ्यासी देवनी प्रश्न है कराने के धार देंगे कमां किया देने आने बताने दहाड़ टाइ दशम हाथर अभ्यासी देवनी प्रश्न है बताने देवनी प्रश्न है तो मगध किया आने के लिए का पंतीय का सिटी ना मुलु लामाइन गाने ना पनाहक बना आता रहे पंतीय ना मुलु लामाइन गाने ना पनाहक लू इन तिहक गहनु लामाइन नाम पंतीय सिटी ना गहनु लामाइन संख्या व මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඒතර මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට දක්වනකොට මං කව ඉරෙන් යටට දාන්න ඕනේ මුළු සිසුන් ප්‍රමාණය. අපිට කියනවා මුළු සිසුන් ප්‍රමාණය 50ක් ඉන්නවලු ඒකෙන් 30 දෙනෙක් ගැහණු ළමයිලු. එහෙනම් ඉරෙන් උඩට එන්න ඕනේ 30යි. 50කින් 30ක් ගැහණු ළමයි. මේක ප්‍රතිශතයක් කරන්න අපි 100ෙන් වැඩි කරන්න ඕනේ. 100ට 100ෙන් වැඩි කරන්න ඕනේ. ඒතර බලන්න මේ මෙතන බිඳුවට මෙතන බිඳුවක් හැපෙනවා. හරිද? ඉරෙන් උඩයි ඉරෙන් යටයි බිඳුව තියනවා නම් විතරයි අපිට කපන්න පුළුවන් නේ නැත්නම් ඔක්කොම කපන්න බෑ හරිද එතකොට බලන්න ඊට පස්සේ ඉරෙන් උඩ සංඛ්‍යාව වෙනම වැඩි කරන්න 30 වැඩි කිරීම 10 කියලා කියන්නේ 300යි හරිද ඉරෙන් යට සංඛ්‍යාව වෙනම වැඩි කරන්න 5 වැඩි කිරීම 1 කියන්නේ 5යි මෙතන තියෙන්නේ මොකද්ද 300 බෙදීම 5 කියන එක එහෙනම් අපි 305 න් බෙදලා බලමු 305 න් බෙදපුවාම තුනට පහේව නැහැ 30ට පහේව 6යි 6 වරක් පහ 30යි ඉතුරු බිඳුවයි බිඳුවට පහේව බිඳුව. එනවා මෙතන 60ක්. ඒ කියන්නේ 100යට 60ක්. පන්ති ඉන්න ගැහණු ළමුන් ප්‍රමාණය 100යට 60ක් කියලා අපිට ගන්න පුළුවන්. මෙතන මම සුළු කරපු විදිහ නැවත කිව්වොත් මෙතනින් ඉරෙන් යට එකක් දාගෙන බිඳු එකකට බිඳු එකක් කපන්න. මේ ඉරෙන් උඩ තියෙන බිඳු කපන්න බෑ මෙයාට මෙයා කපන්න බෑ. විනාඩි දෙක කාලයක් දෙන්නම් මම තුන්වෙනි ප්‍රශ්නය කරා හරි බලමු තුන් යම් ගානේ අපිට කියනවා රුපියල් 2000ක් ණයටගත් පුද්ගලයෙකු අවුරුද්දකට පසු පොලිය වශයෙන් රුපියල් 250ක් ගෙවයි නම් නේද රුපියල් 2000ක් ගත් එක්කෙනෙක් අවුරුද්දකට පොලිය වශයෙන් රුපියල් 250ක් ගෙවනවාලු එම පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න ණය මුදල කොච්චරක්ද අපේ
නෑ මුදල 2000ක් නේද ඒ කියන්නේ අපි රුපියල් 2000කට රුපියල් 2000කට පොලිය විදිහට ගෙවලා තියෙනවා 250ක් 2000කට 250ක් ගෙවලා තියෙනවා එහෙනම් අපි මේක ප්‍රතිශතයක් කරන්න 100ට 100ෙන් වැඩි කරන්න ඕනේ 2000කට 250යි නම් 100ට කොච්චරක්ද කියලා බලාගන්න මේ මෙතන ඉරෙන් ඇට එකක් දාගෙන මෙතන බිඳුවට මෙතන බිඳුවයි බිඳුවට බිඳුවයි මෙතන බිඳුවට බිඳුව හරිද එතකොට බලන්න ඉරෙන් උඩ 25 වැඩි කිරීම 1 කියලා කියන්නේ 25යි ඉරෙන් යට 2 වැඩි කිරීම 1 කියන්නේ 2යි අපිට මෙතන 25 බෙදීම 2 කියලා එන්නේ එහෙනම් අපි 25 දෙකෙන් බෙදලා බලන්න ඕනේ මෙන්න මෙහෙමයි 25 දෙකෙන් බෙදන්නේ දැන් නැතිව බලා ගන්න 25 දෙකෙන් බෙදන්නේ 2ට 2ව 1යි එක්වරක් 2 2යි දෙකෙන් දෙකක් බිඳුවයි පහ ගන්නවා පහලට පහට 2ව 2යි දෙවරක් 2 4යි පහෙන් 4ක් 1යි දැන් අපි දශම තියන්න බෑ නේද ඔයාලා ගොඩක් අය කරන දේ තමයි මෙතන 12යි දශමයක කියලා මෙන්න මෙයාව ලියන ඒක වැරදි මේක අපි මොකද කරන්න ඕනේ මෙතනින් දශම තිත තියලා මේ අගට අපිට බිඳුවක් දාගන්න පුළුවන් දශම තිත තිබ්බා අගට බිඳුවක් දාගත්තා ඊට පස්සේ බලනවා 10ට 2ව කීයද කියලා 10ට 2ව තියෙනවා 5ක් පස්වරක් 2 10යි 10ෙන් 10ක් බිඳුවයි එහෙනම් 25 බෙදපුවාම වෙනවා අපිට 2කින් 12යි දශම 5ක් ඒ කියන්නේ මෙතන අපිට ලියන්න පුළුවන් 12යි දශම 5ක් 100ට 12යි දශම 5ක් 100ට 12යි දශම 5යි කියලා අපිට කියන්න පුළුවන් හරි ඊට පස්සේ පැන්සල් අරගෙන නැවත හතරවෙනි ප්‍රශ්නය සහ එහා පැත්තේ තියෙන පස්වෙනි ප්‍රශ්නය ඒ දෙක ලකුණු කරගන්න හතරවෙනි ප්‍රශ්නයත් පස්වෙනි ප්‍රශ්නයත් ලකුණු කරගන්න හතරවෙනි ප්‍රශ්නයත් පස්වෙනි ප්‍රශ්නයත් ලකුණු කරගන්න ඊළඟට ඔයාලා කරන්න ඕනේ හයවෙනි ප්‍රශ්නය හයවෙනි ප්‍රශ්නයේ මුලින්ම රෝම ඉලක්කම් එක කරන්නකෝ මම ඒකට විනාඩි දෙක කාලයක් දෙන්නම් රෝම ඉලක්කම් එක කරන්න මම කියුවේ අභ්‍යාසයේ හතරවෙනි ප්‍රශ්නයත් පස්වෙනි ප්‍රශ්නයත් ලකුණු කරගන්න පැන්සලෙන් රවුම් කරගන්න ඊළඟට ඔයාලා යන්න හයවෙනි ප්‍රශ්නයට හයවෙනි ප්‍රශ්නය කියවලා රෝම ඉලක්කම් එකට පිළිතුර ලියන්න බලන්න ඉක්මනට හරි අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එකද
මොමිලකන් දෙක කරන්න මම අවස්ථාවක් දෙන්න ඕනද අපිට කියනවා පෙරේරා මහතාගේ මාසික වැටුප රුපියල් 30000ක් වූ අතර පෙරේරා කෙනෙක් කෙනාගේ මාසික වැටුප රුපියල් 30000ක් වුණාලු අතර ඔහු ඉන් රුපියල් 15000ක් ආහාර පාන සඳහාද 30000න් 15000ක් ආහාර පාන සඳහා වියදම් කරලා තියෙනවා රුපියල් 3000ක් ගමන් වියදම් සඳහාද ඉතිරිය අනෙකුත් වියදම් සඳහාද වැය කරයි 3000ක් ගමන් වියදම් 15000ක් ආහාර පාන අනිත් එක වෙනත් වියදම් සඳහා අනෙකුත් වියදම් සඳහා වැය කරනවාලු රෝම ඉලක්කම් එකෙන් අපෙන් අහනවා ආහාර පාන සඳහා වැය කරන මුදල මුළු වැටුපේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න ආහාර පාන සඳහා වැය කරන මුදල ආහාර පාන සඳහා වැය කරන්නේ කොච්චරක්ද රුපියල් 30000කින් රුපියල් 30000න් එයාගේ ආදායම 30000කින් 15000ක් 30000කින් 15000ක් වියදම් කරනවා ආහාර පාන සඳහා එහෙනම් මේක ප්‍රතිශතය හොයන්න නම් මෙයා වැඩි කරන්න ඕනේ 100ට 100යි उड़ती එකසිය පනහ තුනෙන් බෙදපුහම අපිට එනවා එකට තුනේ වනෑ පහළවට තුනේව පහයි පස්වරක් තුන පහළවයි පහළවෙන් පහළවක් බිංදුවයි මේ බිංදුව ගන්නවා බිංදුවට තුනේව බිංදුවයි බිංදුවරක් තුන බිංදුවයි බිංදෙන් බිංදුවක් බිංදුව හරි අපිට එනවා පනහක් ඒ කියන්නේ මෙතන අගේ එන්නේ 100යට 50යි ආහාර පාන සඳහා එයා වියදම් කරලා තියෙනවා 100යට 50ක් එයාගේ වැටුපෙන් හරි ඊට පස්සේ හදන්න බලන්න රෝම ඉලක්කම් දෙක ඉක්මනට බලන්න දෙවෙනි කොටස අහනවා අපි ගමන් වියදම් සඳහා වැය කරන මුදල මුළු වැටුපේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න මුළු වැටුපෙන් කොච්චරක් ගමන් වියදම් සඳහා වියදම් කරනවද කියන එක ප්‍රතිශතයක් විදිහට දක්වන්න. එතකොට මුළු වැටුපෙන් රුපියල් 3000ක් මෙයා වියදම් කරනවා ගමන් වියදම් සඳහා. ඒක අපි කොහොමද ලියන්නේ? රුපියල් 30000 ආදායමෙන් වැටුපෙන් රුපියල් 3000ක් 30000කින් 3000ක් ගමන් වියදම් සඳහා යා වියදම් කරනවා. මේකේ ප්‍රතිශතය හොයන්න මෙයාව 100න් වැඩි කරනවා 30000කින් 3000ක් නම් 100කට කොච්චරක්ද කියන එක බලන්න බිංදුවට බිංදුවයි මේ බිංදුවට මෙතනින් බිංදුවක් කපනවා මේ බිංදුවට බිංදුවයි මේ බිංදුවට මෙතනින් බිංදුවක් කපනවා
උත්තර බලන්න ඉරෙන් 8 ඉතුරු වෙන්නේ 3 වැඩි කිරීම 1 කියන්නේ 3යි ඉරෙන් උඩ ඉතුරු වෙන්නේ 30 වැඩි කිරීම 1 කියන්නේ 30යි හරිද 30 3ෙන් බෙදුනහම අපිට එනවා 10ක් කියලා ඒ කියන්නේ මෙයා වැටුපෙන් 100ට 10ක් වියදම් කරනවා ගමන් වියදම් සඳහා